Knowledge with Best Way YouTube channel එකට සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකෙන් පොත්වලට ආස කරන ඔයාලා වෙනුවෙන් තවත් පොතක් පිළිබඳ විස්තර ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක අවසාන වන තෙක් අපිත් එක්ක රැඳෙන්න කියලා ආරාධනා කරනවා. මුලින් පොත ගැන හඳුනා ගන්න කලින් මේ පොතේ කතුවරයා පිළිබඳව ටිකක් හඳුනා ගනිමු. මේ කතුවරයා තමයි W.S. සිල්වා කියන්නේ. සිංහල සාහිත්‍ය වංශ කතාවේ අග්‍රගන්නේ ස්ථානයක් හිමි කරගත් සාහිත්‍යකරුවෙක්. කැලෑහඳ, විජේබා කොල්ලය, සුනිත්‍රා වගේ සම්මානනීය නවකතා කිහිපයක්ම ඔහු අතින් නිර්මාණය වෙනවා. ඔහු අතින් නිර්මාණය වුණු ජුනි හත නම් කෘතිය තමයි අද ඔයාලට අරන් එන්න හිතුවේ. මේ තරමක් අභිරහස් කරන ඇත්තන කතාවක්. එවැනි පොත් කියවන්න කැමති ඔයාලට මේ පොත වැදගත් වෙයි කියලා හිතනවා. ඒ වගේම කියන්න ඕන මේ කෘතිය කිසිදු ආකාරයක අනුවර්තනයක් නොවන බව. කතෘවාදීන්ම නිර්මාණය වුණු මෙම කෘතියේ මුල් පිටු කිහිපේ ඉඳන් අවසාන වෙනකම්ම කුතුහලයෙන් පිරි දේවල් ඇතුළත් වෙන නිසා මේ පොත කියවලා ඉවර වෙනකන් පොත බිම දියන්න බැරි වෙන තරමට එහි රසය අති විශිෂ්ටයි. මෙම නවකතාවේ සාරාංශය තමයි අද මේ වීඩියෝ එක තුලින් අපි ඔබට ගෙන එන්නේ. මෙම කෘතියේ ජුලි 7 ලෙස කතුවරයා නම යොදාගෙන තියෙන හේතුව තමයි මට හිතෙන විදියට මෙහි එන අභිරහස් සිද්ධි සිදුවලා තියෙන්නේ ජුනි 7 වැනි දිනක නිසා. මෙම නවකතාවේ අපිට චරිත කිහිපයක් හඳුනා ගන්න පුළුවන්. පළමුවෙන්ම රාගම් ප්‍රදේශයේ ජීවත් වෙන විල්සන් වනරාජ් නැමැති චරිතය. මේ කතාව ආරම්භ වෙන්නේ ඔහුගේ. විල්සන් වනරාජ් කියන්නේ ඔලියට සල්ලි දෙන මුදලාලි කෙනෙක්. තම තියෙන එකේ මගුල් දූපිය සඳහා මොහු දුම්රියෙන් කොළඹලා පිටත් වෙනවා අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන එන්න. ඒ දවස තමයි ජුනි 7 වෙනිදා. ඔහු විසින් රැගෙන ආ බඩු බාහිරාදිය බොහොම උචාරුවෙන් ගමේ අයට පෙන්වමින් සතුටු වන අතරේ ඔහු විශේෂයෙන් තම දුවට ගෙන ආපු ලීයෙන් තනන ලද, රිදියෙන් කැටයම් කරන ලද අලංකාර පෙට්ටියක් බැලීමට සැරසෙනවා. හරි අමාරුවෙන් පෙට්ටිය ඇරලා බලපු පිරිස පුදුම වෙන්නේ මේ වෙලාවේ තමයි. ඒ පෙට්ටිය ඇතුලේ තිබුණේ කඳින් වෙන් කරන ලද ගෑනු කෙනෙකුගේ හිසක්. ඉතින් මේ ගෑනු හිස දැකපු විල්සන් ඇතුළු පිරිස පුදුමයට පත් වුණා. ඉන්පසුව මේ පිළිබඳව අදාළ පොලිස් පරීක්ෂණ ආරම්භ වෙනවා. මේ අතරේ සැක සහිතව විල්සන් වනරාජ් අත්අඩංගුවට ගන්නවා. ඔහු කියා සිටින්නේ මේ කාන්තාව තමන් අඳුරන්නේ නැති බවත්, මෙම පෙට්ටිය ඔහු කොළඹ ගොස් එන අතරමඟදී මානිස් නැමැති පුද්ගලයෙක් තමන් අතර දුන් බවත්ය. මානිස් කියන්නේ විලියම් බොතේජු නැමැති කෙළයාගේ වැඩකාරිය. ඊට පස්සේ පොලිස් පරීක්ෂණ විලියම් දෙසට යොමු කරනවා. ඒ වගේම විල්සන් හා බොතේජු කියන්නේ මුදල් පොලියට දෙන අය. මොවුන් දෙදෙනා අතර තරමක් විරසකෙකුත් තියෙනවා. ඉතින් මේ නිසා විල්සන් බොරු පවසා තමන්ව පොලිසියට කොතු කර දෙන්න මේ දේවල් කියනවා කියා ප්‍රශ්න කිරීමවලදී විලියම් කියනවා. එහිදී පොලිසිය මාර පේලිකාවට පත් වෙනවා. කතුවරයාගේ එක් කතා විලාසෙ මනාව මෙතෙන්දී විතහපානවා. මේ නොවිසඳුණු පේලිකාවත් සමග පොලිසිය විල්සන් ජුනි 7 වන දින කොළඹ ගියා යැයි පැවසූ නිසා ඒ ඔස්සේ විමර්ශන ආරම්භ කරනවා. කොළඹ ඒ කඩමන්දිය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කරන්නේ මේ හේතුව නිසා. එහිදී පොලිසියට එක්තරා කඩයකදී විල්සන් මෙම සැක සහිත පෙට්ටිය කොළඹ බලා පැමිණෙන විට රැගෙන ආ බව සාක්ෂි ලැබුණු නිසා විල්සන්ට මෙම පෙට්ටිය කොළඹ එන අතරමඟදී හමු වී ඇති බව නිගමනය වෙනවා. විල්සන් බොරු කියන බව තේරුම් ගත් පොලිසිය මේ පෙට්ටිය පිළිබඳව සොයන්න පටන් ගන්නවා. ඇත්තට මේ පොත කියවන යද්දී මාර්ම කුතුහලයක් වගේම සිද්ධිය අපට වුණා වගේ දැනෙනවා. අපි ආයේ කතාවට එමු. පෙට්ටියේ අයිතිකාරයා වුණේ ගාල්ල ප්‍රදේශයේ ඉන්න ජූලියස් නැමැති පුද්ගලයෙක්. ඔහු සොයා ගන්න කළ අපූර්ව පරීක්ෂණය මේ පොතේ බොහොම අපූර්වට සඳහන් කරලා තියෙනවා. ජූලියස්ගේ පාපොච්චාරට අනුව මේ පෙට්ටිය මොහුගේ යාළුවෙක්ගේ දුවෙක් වන ජනට් නැමැති කාන්තාවට තෑගි කළ බව සඳහන් කරනවා. ඒ එක්කම පොලිසියට මිය ගිහින් ඉන්න කාන්තාව ගැන හරියටම හෝඩුවාවක් ලැබෙන්නේ මේ වෙලාවේ. ජූලියස් ලබා දුන්න තොරතුරු ඔස්සේ ජනට් විවාහ වී පදිංචි වෙලා සිටින මහනුවර බලා පිටත් වෙනවා. මහනුවර ප්‍රදේශයේදී ජනට් නැමැති කාන්තාව දැනට විවාහ ගිවස සිටින ගොනාට්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කරනවා. ඒත් බිරිඳගේ අභාවය පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ නැහැ. ඒ නිසා ඔහු විසින් මෙම ඝාතනය සිදු කළා යයි සැකපිට ගොනාට්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම කරනවා. මේ අතරතුර මියගිය ජනට් නම් කාන්තාව කලින් ඇසුරු කළ බැනට් නැමැති පුද්ගලයා ගැන ආරංචි වෙනවා. ඔහු විවාහයෙන් පසු ජනට් එක්ක තිබු ඒ සම්බන්ධකම් නමතා දැමුවද ජුනි 6 වනදා ජනට්ගේ ගෙදර පැවතුණු සාදියට බැනට් අයව හමු වී ඇති බව අනාවරණය කරගන්නවා. ඉන්පසු බැනට් පසුවදා එනම් ජුනි 7 අපසු කොළඹලා යන බව පවසා තිබෙනවා. පොලිසිය මෙහිදී සැක කරන්නේ බැනට් ජුනි 6 රාත්‍රියේ අයව
වරාහිස දමාගත් පෙට්ටිය තුන්රියේ රැගෙන ගිය බවයි. විල්සන් ළඟ තිබී හමු වෙන්නේද මේ පෙට්ටියයි. නමුත් මේ නොනවතුණු පොලිසිය සිදුවීම් එකිනෙකට ගලපමින් සාක්ෂි පසුපස යමින් අවසාන වන තෙක් පරීක්ෂණ මනාල ලෙස සිදු කරගෙන යනවා. මෙම සිදුවීම් ගැළපීම් මෙම කෘතිය තුළ ගෙනහැර දක්වමින් කතාව පාඨකයාට කියවීමේ රසය වැඩි කරලා තියෙනවා. ඒ W.S. සිල්වා සාහිත්‍යකරුවාගේ නිර්මාණශීලී හැකියාව මනාව විදහා පාමින් කතාව අවසානයටයි දැන් අපි ආවිත් ඉන්නේ. මුලින්ද අවසාන වෙනකම්ම පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවල අවසානයේදී බැනට් විසින් ජනට්ව ඝාතනය කරායයි කිසිදු සාක්ෂියක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ අය නොවේ නම් උද ජනට්ව ඝාතනය කරන්නේ නැත්තේ. මේ තමයි අපි කවුරුත් නොහිතපු ජනට්ගේ මරණින් පසු බුදුලිය හිමි කර ගැනීමේ අරමුණි. ජනට් මරපු පුද්ගලයා ඔහු කොටු කරගන්න පොලිසියට මහත් වෙහෙසක් ගන්න වෙනවා. මොකද කියනවා නම් ඔහු තා භයානක පුද්ගලයෙක් නිසා. ඔබටත් ආරාධනා කරනවා ජුනි හත පොත කියවා ජනට්ගේ මිනී මරුමට සම්බන්ධ පුද්ගලයා සොයා ගන්න කියලා. ඒ වගේම ඔහුගේ නම කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට මේ කතාව අවසන් වෙද්දී මිනී මරු පුද්ගලයා පොලිසිය අත්අඩංගුවට ගන්න අතර සොරකරමක් යයි සිදු කළා යයි වරදට විල්සන් වනරාජ් පොලිස් අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ කතාව ඉවර වෙන්නේ. ඉතින් තවත් මෙවැනි රසවත් පොත් පිළිබඳ දැනගන්න ටිකටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තාම subscribe කළ නැත්තම් subscribe කරන්න කියලා මතක් කරනවා.